ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් මෙඩි 60 ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් වෙති. පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර අරලියගහ මන්දිරයේදී ඊයේ පසරු 6ට ආරම්භ වූ රැස්වීම පැය 3කට ආසන්න කාලයක් පැවැත්තුණා. රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගී වූ මැති ඇමතිවරු මාධ්‍ය වෙත අදහස් පළ කළා. අලුත් ආයෝජන දිනා ගැනීම පිළිබඳ වැඩපිළිවෙල මුදල් ඇමතුමා පැහැදිලි කළා. ඒ වගේම මේ ඉදිරි කෙටි දින කිහිපයක් ඇතුළත මේ තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය ඊට අදාළ පෝලිම සම්බන්ධ ප්‍රශ්නේ ඒ වගේම විදුලිය විසඳ කිරීම සම්බන්ධ ගැටලුවට නියත වශයෙන්ම විසඳුමක් ලැබෙනවා. මුදල් ඇමතුමා කලින් පිට වෙලා ගියාද? නෑ, එතුමා රැස්වීම අවසන් වෙනකම් හිටියා. මොකක් හරි උණුසුම් තත්ත්වයක් විවාදාත්මක තත්ත්වයක් ඇති වුණාද මුදල් අමාත්‍යවරයා ඉවත් කරන්න කියලා? නෑ, කිසිම අදහසක්වත් හොඩුවාවක්වත් තිබෙන්නේ නැහැ. තිමල් ලංසයම ඉවත්වීම සම්බන්ධව සාමාන්‍යයෙන් ඉල්ලාසීමක් රාජ්‍ය නායකයාට ඇව්වම ඒ ක්‍රියාවලිය අවසන් වන්නේ නායකයා විසින් එකී ඉල්ලාසීමේ ලිපිය බාර ගැනීම නිල වශයෙන් තහවුරු කළාට පස්සේ එවැනි බාර ගැනීමක් නිල වශයෙන් තම තහවුරු වෙලත් නැහැ. ජාලයන එක නෙවෙයි. අපි මේක නිකන් කඩාකප්පල් කරලා මිනිස්සු ගෙනල්ලා මේ දඟර නටලා නෙවෙයි. ඊළඟ ආණ්ඩුවක් පත් වෙනකන් හරි ඊළඟ මැතිවරණ එකේදී ජනතාව තීරණය කරා. ඒ තීරණය කරනකම් මේක ගෙනියන්නද? නිකන් ජනාධිපතිතුමාට ඇහුම්කන් දුන්නද ඔබතුමාලා? ඔබතුමාලාට ජනාධිපතිතුමා ඒක දෙපාර්ශවයම හොඳට ඇහුම් කන් දුන්නා. මොනවද තිබ්බද? විසඳුමක් තියෙනවා. හෙට ඉඳලා පොලින් නැති වෙයිද? නෑ, හෙට දිනේ වෙද්දි මේ ඇති වෙලා තියෙන හිඟතාවය අනිම වෙනවා කියලා අපි කාටවත් පොරොන්දු වෙන්න බෑ. නමුත් ඉතාලම කඩිනමින් පොලින් අවසන් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. බැසිල් ඇමතිතුමා ඉවත් කරන්න කියලා යෝජනාවක් ආවද? බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල කණ්ඩායමම අගය කළා.